ආසිනිගෙත් ප්‍රසන්නගෙත් මංගල උත්සවේ වීඩියෝග්‍රැෆි කරලා තිබ්බ ස්ටුඩියෝ 3000. දෝරේ ගලනා හොබේ සිනා අපේ ෆොටෝග්‍රාෆ විදිහට අපි ස්ටුඩියෝ 3000 තමයි සිලෙක්ට් කරගත්තේ. ඒ මොකද අපි දැන් ඒගොල්ලන්ගේ ෆොටෝස් ගොඩාක් දැකලා තිබ්බා වෙබ් එකේ, සහ අපි දෙන්නගේ යාළුවන්ගේ වෙඩින්ස් ගොඩක්ම කරලා තිබ්බේ ස්ටුඩියෝ 3000. අපේ යාළුවෝත් අපිට රෙකමන්ඩ් කරා ඒගොල්ලත් එක්ක වැඩ කරන්න ලේසි, ඒකින්ද ඒගොල්ලන්ට යන්න කියලා. ඇත්තටම හසිනිත් ප්‍රසන්නත් අපි ළඟට ආවේ අවුරුද්දකට විතර කලින් වෙඩි එක බුක් කරේ. මාවයි දුලානි වයි ඇවිල්ලා ටියුස්ඩේ දවසකදී ඔෆිස් එකේදී හම්බෙලා අපි වෙඩි එකේ ෂූට් එක කරන විදිය, ෆොටෝ ෂූට් එක, වීඩියෝ එක ගැන, ඒගොල්ලොන්ගේ ඇල්බම් එක ගැන කතා කරා. ඇත්තටම හසිනි ධනංජය අතින් ඩ්‍රෙස් වෙච්ච ලස්සන බ්‍රයිට් කෙනෙක්. ග්‍රූම් ගෙට් මෙතන විශේෂත්වයක් තියෙනවා. ග්‍රූම් ඇන්දේ ඇත්තටම එමරල් ග්‍රීන් කියන පාට. ඒ මොකද අපි ගොඩාක් දැකලා තියෙනවා නිලමේ අඳිනවා. නමුත් මේ එමරල් ග්‍රීන් එක හරි අඩුවෙන් අඳින පාටක්. ඉතින් ඇත්තටම මේක ඊදින්නට හරියට ඒ වෙඩින් එක තිබිච්ච වෙලාවයි සියලු දේ එක ලොකේෂන් එකත් එක්ක ලස්සනට මැච් වුණා. ඇත්තටම ලස්සන වෙඩින් එකක්. වෙඩින් එක තිබිච්ච ලොකේෂන් එකම අපි පාවිච්චි කරා වෙඩින් එක දවසේ රෂ් කරගන්න නැතුව. අපි එතනදී හසිනිත් එක්ක කතා කරේ ගොඩක්ම වෙඩින් එක දවසේ රෂ් කරගන්න නැතුව, එහෙම එහෙ එළියට ගිහිල්ලා පින්තූරු ගන්න නැතුව. මොකද හොඳ ෆයිව් ස්ටාර් හොටෙල් එක වෙඩින් එක තිබෙන හොඳ ලොකේෂන් එකක් තියෙනවා. ඒ ලොකේෂන් එකේදී අපිට කරන්න පුළුවන් උපරිම දෙයක් ක්ලයින්ට් අපිට දෙන්න පුළුවන්. හොඳ ලොකේෂන්ස් ගොඩක් තියෙනවා. ඉතින් අපි හිතුව අපි එදා දවසේ රෂ් කරගන්න නැතුව, එළියට යන්න නැතුව කපල් එකට පුළුවන් තරම් නිදහස දීලා ගොඩක් කැන්ඩීඩ් පින්තූරු, නැචුරල් පින්තූරු තමයි ඒ දෙන ගොඩක් කැමති වුණේ. ඒ පැත්ත තමයි අපි වැඩියෙන්ම කවර් කරේ. ඉතින් දුලානිගේ අතින් තමයි පෝට්‍රේට් සෙෂන් එක කවර් වුණේ සම්පූර්ණයෙන්ම. ඇත්තටම හැම දෙයක්ම මේ අංග සම්පූර්ණව තිබිච්ච දෙයක්. මොකද පොඩි ගෲප් එකක් හිටියේ, බ්‍රයිඩ්ස්මේඩ්ස්ලා දෙන්නයි බෙස්ට්ෆ්‍රෙන්ඩ්ස්ලා දෙන්නයි. සියලු දේ ලස්සනට තිබුණා. විශේෂයෙන්ම අර ගෲම්ගේ පාට එක්ක ලොකු එළියක් තිබුණා. ඒ වෙඩින් එකේ ආපු හැමෝම කතා කරා ඒ පාට ගැන. ඉතින් ඒක තමයි තියෙන විශේෂම දේ මේ වෙඩින් එකේ. මේ වගේ නැචුරල් පින්තුරු වලට ආස, කැන්ඩි පින්තුරු වලට ආස, ඇත්තටම බොහොම රිලැක්ස් කපල් එකක් හම්බුනහම අපිට ඕන විදියට දිනක කොහොමද ඕනේ, අපි කොයි විදියටද ෆොටෝෂූට් එක කරන්න කියලා අපිට නිදහස දුන්න ඒ සියලු දේ තෝරගෙන අවශ්‍ය විදියට ඒ දෙන්නට ලස්සන අවුට්පුට් එකක් දෙන්න. ඉතින් මම හිතනවා අපේ පැත්තෙන් කෙරෙන්න ඕන දේ 100%ක්ම සාර්ථක වුණා කියලා. අභිෂේක මණ්ඩපයේ සාම්ප්‍රදායික මුල් ඇඳුම් වලට තැනක් දෙනවා වගේම මනාලියන්ගේ ආභරණ සඳහාත් ඔවුන් සුවිශේෂී තැනක් දෙනවා. ඔවුන් හැම විටම උත්සාහ ගන්නේ සාම්ප්‍රදායත් රැකගෙන මනාලියන්ගේ ආභරණ නිර්මාණය කරන්න. ඉතින් මේ ආභරණ ගැන කතා කරන්නේ අභිෂේක මණ්ඩපයේ රුවන් විදානගේ. විවාහ උත්සවයක අපි හැමදාම කතා කරන්නේ, නැත්නම් අභිෂේක මණ්ඩපයේ හැමදාම කතා කරන්නේ මනමාලයාගේ නිලම ඇඳුම්, එහෙම නැත්නම් පෝරු සිටි බැක්ස් ගැන. අද අපි කතා කරන්නේ අභිෂේක මණ්ඩපයේ සුවිශේෂී සේවාවක් වන උඩරට ඔසරියකින් සැරසිච්ච මනමාලියෙකුට ආභරණ කොහොමද තෝරගන්නේ කියන එක. මේ ආභරණ ගැන කතා කරනකොට අපි දන්නවා උඩරට ආභරණ කට්ටලය කොටස් 21කින් සමන්විත මේ ආභරණ කට්ටලයක් පනදිනවා. එහෙම නැත්නම් අපි දන්නවා අපේ සිංහල චාරිත්‍රානුකූලව උඩරට ආභරණ කට්ටලයක අපි දන්නවා සූසැට බරණ දක්වා මේ ආභරණ කට්ටලේ විහිදෙනවා. මෙන්න මෙවන් අතීතයක් ඇති අපි උඩරට මනමාලියෙකුට, නැත්නම් උඩරට ඔසරියකින් සැරසිච්ච මනමාලියෙකුට කොහොමද මේ ආභරණ තෝරගන්නේ, කොහොමද මේ තුන්තැල්ල තෝරගන්නේ, නැත්නම් මේකේ මොන වගේ කොටස්ද තියෙන්නේ. මෙන්න මේ දේවල් වලට අභිෂේක මණ්ඩපයේ සුවිශේෂත්වයක් දක්වනවා. වසර ගානාවක් පුරාවට
අපි මේ මනමාලියන් වෙනුවෙන් ආභරණ දීමේදී මනමාලියගේ ඔසරියට ගැලපෙන එමත්නම් ඔසරියේ වර්ණයන්ට ගැලපෙන එමත්නම් සිරුරේ වර්ණයට ගැලපෙන මෙන්න මේ ඕනෑම විදියකට උඩරට මනමාලියෙකුට ගැලපෙන එමත්නම් දෙවන මනමාලියන්ට මල් කුමාරයන්ට ආභරණ ලබා දීමේදී අභිෂේක මණ්ඩපයේ සුවිශේෂත්වයක් දක්වනවා. ඒකට හේතුව තමයි මේ අද අපි දකින ආභරණවල වර්ණ පෙර කාලේ තිබුණේ නැහැ. මොකද අපි දැක්ක ගොඩක් වෙලාවට gold, dull gold, එහෙම නැත්නම් silver කල ආභරණ තමයි අපි ගොඩක් වෙලාවට මනමාලියෙන් දකින්න ලැබෙන්නේ. අභිෂේක මණ්ඩපේ අපිට හැකියාව ලැබුණා ප්‍රථම වතාවට ඕනෑම වර්ණයක මනමාලියගේ ඔසරියේ තියෙන ඕනෑම වර්ණයකට ආභරණ වල පාට ගලපන්. ඒ වගේම මේකට යොදන අමුද්‍රව්‍ය නැත්නම් pearl වෙන්න පුළුවන්, stones වෙන්න පුළුවන්. ඒ වගේ විශේෂ අමුද්‍රව්‍ය යොදලා නිර්මාණය කරපු ආභරණ අභිෂේක මණ්ඩපේ සතුව තියෙනවා. මෙන්න මේක තමයි අපේ තියෙන සුවිශේෂත්වය. කෙනෙකුට අවශ්‍ය විදිහට Tamanට කැමති මෝස්තරයකට උඩරට සම්ප්‍රදායට හරියටම ගැනපෙන විදිහට තුන් තැල්ලත් එක්ක මේ ආභරණ කට්ටල නිර්මාණය කර ගැනීමේදී අභිෂේක මණ්ඩපයේ විශේෂත්වයක් දක්වනවා. මේක ෆැෂනබල් ජුවලරි එකක් වුණාට අපි හැමදාම අපේ සම්ප්‍රදායට ගැලපෙන විදිහට තමයි අපි නිර්මාණය කරන්නේ. මොකද මේ මම හැමතිස්සම කියනා වගේ අපේ කලා නිර්මාණවල අගෙමින් පැරණි ආභරණවල ආදේශය ලැබෙමින් තමයි මේ අපි අලුත් ආභරණ කට්ටල නිර්මාණය කරන්නේ. තමන්ගේ ඔසරියත් රැගෙන අභිෂේක මණ්ඩපයට ආව තමන්ට රිසිසේ ආභරණ තෝරා බේරා ගැනීමට ආභරණ කට්ටල විශාල ප්‍රමාණයක් අභිෂේක මණ්ඩපයේ සතුව තියෙනවා. අන්න ඒක තමයි අපි කියන්නේ මේ තියෙන සුවිශේෂත්වය. අපගේ ප්‍රධාන ශාඛාව එහෙම නැත්නම් මහරගම ශාඛාවේ විශාල ආභරණ ප්‍රමාණයක් තියෙනවා. වෙනම කුටියක් තියෙනවා අභිෂේක මණ්ඩපයේ මේ බ්‍රයිඩ්ලගේ ආභරණ වෙනුවෙන්. මෙන්න මෙතනට ඇවිල්ලා තමන්ට කැමති විදියට මේ ආභරණ තෝරා ගැනීමේ හැකියාව තියෙනවා. අපගේ ප්‍රධාන ශාඛාව මහරගම පිහිටා තියෙනවා. වගේම ගාල්ල, මිරිස්වත්ත, ගල්කිස්ස කියන ශාඛාවවලදීත් ආභරණ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතාමත් පහසු මිලට සහනදායි මිලකට බ්‍රයිඩ් කෙනෙකුට අවශ්‍ය සියලුම උඩරට ආභරණ කටල මිලදී ගැනීමට කුලියට ලබා ගැනීමක අභිෂේක මණ්ඩපයේ පහසුකම් සලස්සලා තියෙනවා.